අයිබෝවන් හරිදි හරියටම කියන සියත උදෑසන පුවත් ප්‍රකාශය සමගින් ඔබ හමු වෙන මම චතුර සූර්ය බණ්ඩාර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට හදිස්සිය මවමින් රුපියල් 300 ඖෂධය රුපියල් 31000ට ගන්න තරම් නිඳිත වූ සෞඛ්‍ය ලොක්කන් ඉමුනෝ ග්ලොබියුලින් වෙනුවට දුන්නු සේලයින් වතුර ගැන අද ටෙලිවැකියෙන් තරාතිරම නොබලා සජිත්ගෙන් විනය පරීක්ෂණ ආයුර්වේද සංස්ථාවේ ලාභය සිසිර කියයි පුවත් ප්‍රකාශය ආරම්භ කරමින් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඔබ දන්නවා අද ලියන්නේ 454 වැනි ටෙලිවැකිය කියලා. අප ලියන්න ආරම්භ කළේ මේ ඔන්ලයින් සේෆ්ටි පනත ගැන. නමුත් මේ දිගටම ඒ ගැන ලියන්න හිතුවත් අද මේ කිහෙලියයි ඖෂධ කතාවයි ලියන්නම වෙනවා නේද? අපේ සමාජයේ කතාවක් තියෙනවා පුහුල් හොරා කරින් දැනේ කියලා නේද? වර්තමාන සෞඛ්‍ය ලොක්කන් ආරම්භයා මේ ඒක මෙහෙම වෙනස් කරන්නත් පුළුවන් හොඳේ බෙහෙත් හොරා මේ ඉමුනෝ ග්ලොබියුලින් වලින් පෙනේ පෙනේ කියලා වගේ නේද එහෙම කියන්නත් පුළුවන් ලෝකයේ තියෙන ආයුධ ජාවාරම හා කරට කර ඇති අනිත් භයානකම ජාවාරම තමයි ඖෂධ ඖෂධ කියන්නේ මේ බඩගින්නට පාන් පරිප්පු ගිලිනා වගේ කන දෙයක් නෙවෙයිනි සාමාන්‍යයෙන් ලෝකයේ තුල මතක තියාගන්න වසරකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන හොඳේ ට්‍රිලියන 7කට වැඩියෙන් ওই සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සඳහා යහට මහැට මුදල් වැය කරනවා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 7න් මේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 7න් 10යි 25යි අතර ලොකු ප්‍රමාණයක් හොඳේ දූෂණේ හොරකම සහ වංචාව නිසා සාමාන්‍ය මිනිස්සුන්ට අහිමි වෙනවා කියලා තමයි ගණන් බලලා තියෙන්නේ කොහොමද ලෝක ඉතිහාසයේ ඔය විශාලතම ඖෂධ නඩුව එහෙම විභාග වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ආයිතින් අපේ රටවල් ගැන කුමන කතාද නේද ඒ මේ ග්ලැක්සෝ ස්මිත්ලයින් වලට එරෙහිව මේ එක් වන්දියක් විතරයි හොඳේ ඔවුන්ට ගෙවන්ට වුණු සාපරාදී දඩය ඇමරිකානු ඩොලර් මිලියන 956කට වැඩි වුණා. හොඳේ ඒ තමයි ඉතින් ලෝකෙම ඖෂධ සමාගම් ගන්න ගේම්. ලෝක ඉතිහාසයේ මහා ඖෂධ වංචා එමටයි. හොඳේ තව තියෙනවා කම්පැනි ගණනාවක්. දැන් මේ කියන මොහොත වෙනකොටත් ඔය ඖෂධ වංචා ලෝකේ පුරාම සිදු වෙනවා. සමහර ඖෂධ වර්ග අවුරුදු 8-10. හොඳේ අවුරුදු 8-10 අහිංසක රෝගීන්ට දීලා තියෙනවා. ඒත් කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ කියලා සනාථ වෙනකොට ඉතින් වැඩේ හරි ගානටම හොඳේ එහෙම ලෝක ඉතිහාසයේ කතාව ගොන්නයි. ලෝකයේ තුල එහෙමනම් ඉතින් නේද අපි ගැන කුමන කතාදනේ? ඉන්දන හිඟේ ගෑස් හිඟේ එකම ඔබට මතක ඇති කර්ලියට ආවේ මොකද්ද? ඖෂධ හිඟේ. අත්‍යවශ්‍ය ඖෂධ වලින් 150ක් හිඟයි 260ක් හිඟයි පිළිකා රෝගින්ගේ ඖෂධ හොඳටම හිඟයි නේද? මේ ආදී වශයෙන් ඉන්සියුලින් හිඟයි හොන ලুকু කතා ගොඩක් ඒ දවස්වල මාධ්‍ය අපි වාර්තා කරා. හොඳේ මේ හිඟේ ඇත්තටම මේ ඒ දවස්වල පෙන්නන්ට හැදුවේ මේ ඖෂධ මිලදී ගන්නට ඩොලර් නැහැ. අපිට සල්ලි නැහැ. අපේ සංචිතයේ හිඟයි. අපේ සංචිතයේ හීන වුණා. ඒ නිසා අපිට ඖෂධ ගන්නට විදියක් නැහැ කියලා ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකේනුයි අර ලයින් එකේනුයි මේ ලයින් එකේනුයි නේද? හතර අතෙන් ඖෂධ ඉල්ලන්නට ගත්තනේ. අනේ සමහර රටවල් අපිට මේ ඖෂධ එව්වත් ඉතින් කොහම වුණත් මේ අර කුප්‍රකට හදිස්සි මිලදී ගැනීම කියන වචනේ අමතක කරන්න එපා. හොඳේ අපේ රටේ හදිස්සි මිලදී ගැනීම ඒක හරි කුප්‍රකට වැඩක්. හොඳේ මේ ඒක තමයි මේ ඔය ඖෂධ හිඟේ කියලා මවලා පාර කපා ගත්තේ පාර හදා ගත්තේ හරිද ගේමක් ගහන්න. දැන් අපි නිතර ප්‍රශ්න කළා එල්ලෙන්ට වැලේ වැල් නැහැ. හොඳේ රටක මේ රෝගීන් මරණ මංචකේටම ඇද වැටුන වෙලාවක මහා ඖෂධ හිඟේකුත් නිර්මාණය කරලා ඔය සෞඛ්‍ය මහලොක්ක මාර ගේමක් නේදා ගහන්න පටන් ගත්තේ මතකද? ඒ හදිස්සි මිලදී ගැනීම යටතේ. අනේ හදිස්සිය ගන්න ඕනේ බිහිත් නැහැ කියලා නේද? අතේ සල්ලි නැහැ. හැබැයි හදිස්සියෙන් ගන්න යනවා හින ගානකට වැඩි මිලකට. හොඳේ මතක තියාගන්න අපි ඒවා නිරන්තරයෙන් එදා කතා කරා කියලා. හොඳේ මතකද රුපියල් 500 ඖෂධය රුපියල් 49000ට 500 ඖෂධය 49000ට ගේන්න නිර්දේශ කළ සෞඛ්‍ය ලොක්කෝය. හොඳේ හරිද? ඒ වගේමයි රුපියල්
තුන්සීයක් වටන ඖෂධය තුන්සීය ඖෂධය රුපියල් 31000කට හරිද එක ගහනවා කියන්නේ මාර ගෙහිල්ලක්නේ රුපියල් 31000ට 300 ඖෂධය 31000ට ගන්නට අර හදිසි මිලදී ගැනීම රෝගින් ගැන මහා අනුකම්පාවෙන් ආන් එහෙම නිර්දේශ කරපු ඒ මජර හොරු තමයි අපේ සෞඛ්‍ය ඇතුලේ හිටියේ හොඳේ දැනුත් එහෙම තමයි හරිය මේ කාලෙම තමයි අර හෙලිදරව් වුණේ අපේ රටට ගෙන්වන ඖෂධ වලින් 80%ක් පොඩි ගාණක් නෙමේ 80%ක් ලියාපදිංචි නැති ඖෂධ කියලා. ඒ කියන්නේ දෙයිනි අපිට දීලා තියෙන්නේ 20%යි ලියාපදිංචි. හරිද? හදපු තැනක් නැහැ. හරිද? බෙහෙතේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. හරි. ඕ බලන්ටකෝ මේක දිහා නේද? මේ මහා සාපරාදී ඖෂධ ජාවාරමක් ආරම්භ වුණේ. හරිද? ඇත්තටම නින්දිතම ආකාර औषध हिंगे मवल हदिस्से मिलदी गनिम लेबले गहला रुपयाल तुंसीये बेहत तीस दहाट गेंट तर्मतम देशपालनाक्नीन सह नीलधारीन කරට කර එකතු වෙලා ගහපු ගේමක් හොඳේ කරට කර එකතු වෙලා ගහපු ගේමක් එදා ওই විදිහට තමයි එදා අර කොවිඩ් වෙලාවෙ ගෙනාපු ඔව් වැක්සීන් එකිනුත් ගැහුවේ හරිය දැන් මේ ඉමියුනෝ ග්ලොබියුලින් කියලා ඇත්තටම දුන්නේ මොනවද නිකම්ම නිකන් සේලයින් වතුරනේ දෙයියනේ නේද ස්නායු රෝගීන්ට දුන්නේ ඉමියුනෝ ග්ලොබියුලින් තියා ලොසින්ජරයක්වත් හදන්න බැරි කම්පැනියක් එක්කනේ මේ ගේම ගැහුවේ නේද ආ ඔයලා මොකෙන් ගැලවුණත් බලාගෙන හොඳේ අපේ ගංවල කතාවක් තියෙනවා වැහි නැති දවසට උණක් ඉතින් නේද පාත්තෙන්ට පුළුවන් කියලා හොඳේ ඔව් එහෙම ප්‍රාර්ථනාවක් අපේ ගංවල තියෙනවා හරිය කිහිලි අපරාධකාරයෙක්ද නැද්ද ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අපරාධකාරයෙක්ද නැද්ද යන්න දැන් ඉතින් අනාගතයේදී ගරු අධිකරණයේදී හෙළිවේවි හොඳේ ඒක අධිකරණ කාර්යයක් අපි ඒකට ඉඩ තියමු හැබැයි එකක් මතක තියාගන්න කිහිලියව විශ්වාස භංගයකින් දිනෙව්වා කවුද දිනෙව්වේ පාර්ලිමේන්තුව කිහිලිය අපිට විශ්වාසයි කියලා එදා කිව්වා මතකයි නේද 134ක් වගේ ඡන්දත් හම්බුණා නීති හදන උත්තරීතර තැන ලෙස තමයි අපි පාර්ලිමේන්තුවට ගරු කරන්නේ පාර්ලිමේන්තුව හඳුන්වන්නේ හැබැයි මේ පාර්ලිමේන්තු ඉතිහාසයේම අරන් බලන්ට අත ඔසවන්නේ යුක්තිය සාධාරණත්වයේ හෝ හෘද සාක්ෂිය වෙනුවෙන් නෙමෙයි මතක තියාගන්න පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවේදී අත ඔසවන්නේ යුක්තිය සාධාරණත්වයේ හෝ හෘද සාක්ෂිය වෙනුවෙන් නෙවෙයි බලය ඉන්න පක්ෂයේ අය අත ඔසවන්නේම තමන්ගේ පක්ෂයේ උන්දා හොරෙක්ද නැක්ද කියලා නේද ඒ උසස් මානසිකත්වයෙන් ඒක නිර්වචනය කරලා එම නෙමෙයි අපේ එක අපේ හොරා අපට හොඳා කියලා විතරම තමයි මේ උන්දලා පාර්ලිමේන්තුවේදී අත ඔසවන්නේ කියලා මතක තියාගන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණ විවේචනය කරන අයට තරාතිරම බලන්නේ නැතිව විනය පරීක්ෂණ පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ලේ පැවති හමුවකට එක් වෙමිනුයි සමගි ජනබලවේගය සංවිධානය කළ ජවය ගාල්ල දිස්ත්‍රික් පළාත්පාලන අපේක්ෂක හමුව අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. දැන් ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දුන්නු අය අපිට එකතු වෙන එක හොඳ නැහැ. නමුත් අනිත් ආදේවන්ට එකතු වෙන එක හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. මේ අපිට විතරයි එක්ක වෙන්න හොඳ නැත්තේ. ගෝඨාභය රාජපක්ෂගේ වම් අත හෝ වේවා දකුණු අත හෝ වේවා වම් කකුල හෝ වේවා දකුණු කකුල හෝ වේවා ඒගොල්ලෝ අරගොල්ලන්ට එක්ක වෙනකොට නෑ ඒක සුපිරි දෙයක් හැබැයි සමගි ජන බලවේගයකට නේද නෑ ඒක හොඳ නෑ මම එකක් කියන්න කැමතියි කිසිම ಜಾතිවාදියෙක් කිසිම ආගම්වාදියෙක් කිසිම දූෂිතෙක් කිසිම වංචාකාරයෙක්ව අපි බඳවා ගන්නෙ නෑ ගෝඨාභය එක්ක තරඟ වැදුනේ මමනේ මොකද වෙන කවුරුද මමනේ තරඟ වැදුනේ මමනේ යාගේ ප්‍රතිවාදියා ඉතින් මට හොඳට තේරුම් ගන්න පුළුවන් ඉරිසිඳු කවුද අපිරිසිඳු කවුද හොඳ නොහොඳ කවුද අනේක මම කටයුතු කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව අනුව මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි තැන් තැන් වල ගිහිල්ලා එක එක කතා කියලා පක්ෂය වට්ටලා පක්ෂයට රණවිරු වෙන්නේ නැහැයි කියලා පක්ෂය මදි කියලා පක්ෂය දුර්වල කියයි කියලා එහෙම කයිවාරු ගගහ ඉන්න නැතුව හැමෝම දැන් එකතු වෙලා පක්ෂය ගොඩනගන්න සූදානම් වෙන්න කෘත්‍යාධිකාරී මණ්ඩල හරහා ගත්ත තීන්දුව විවේචනය කරන සීලම දෙනාට විරුද්ධව තරාතිරම් බලන්නේ නැතුව විනය පරීක්ෂණ පවත්වන අනිවාර්යෙන්ම මම ඊවසීමෙන් කටයුතු කරන්නේ කවුරුත් මාව මැච් කරන්න එපා රණසිංහ ප්‍රේමදාස එක්කවත් වෙනත් කවුරුත් එක්කවත් මට තියෙන්නේ මගේ තාත්තගේ සංවර්ධන මොඩල් එක සංවර්ධන ශේෂ්ත්‍රය හැබැයි ඊවසීමේ කට්ටපන්න ගන්නත් එපයි කියන්න තීන්දුව ගන්න අවස්ථාවේදී මම ඕනම තීන්දුවක් ගන්නවා මම යහටවත් බය නැහැ
ආයුර්වේද සංස්ථාව පසුගිය වසරේදී රුපියල් මිලියන 195ක ලාභයක් ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධිකේන්ද්‍රයේ පැවති ප්‍රතිසාකච්ඡාවකට එක් වෙමිනුයි. ඔසුපැල දසලක්ෂය වගා කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කරන ලැබුවා. අග්‍රමාත්‍යගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශීය වෛද්‍ය ශිෂ්ටාචාරයට අදාළ සම්වර්ණ නිලධාරීන් ඒකාබද්ධ කරගනිමින් ජාතික වැඩසටහන ලබන අප්‍රේල් 4 වෙනි දා ක්‍රියාත්මක කිරීමට අපි අදහස් කරනවා. දේශීය ඖෂධ වගා කිරීමේ වැඩසටහනට ශක්තිය දෙන්න තමයි මේ ජාතික වැඩසටහන ආරම්භ කළේ. ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ආනයනික ඖෂධවල මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තියෙනවා. එසා දේශීය වශයෙන් වගා කිරීම තුළ අපේ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. වැඩි වැටු පිළලා උද්ඝෝෂණය කරන අපේ රාජ්‍ය නිලධාරීන් ගැන අපි දන්නවා. සමහර දේශීය ඖෂධ කිලෝ 3-4ක් වගා කළොත් ඒ අස්සැන්න ඔහුගේ මාසික ආදායම වගේ දෙගුණයක් තුන්ගුණයක් වෙනවා. බින්කොම් කිලෝ 1ක් රුපියල් 20000යි. අත්තිඩියන් කිලෝ 1ක් 20000ට වැඩි. දැන් මේවා වගා කළොත් එහෙම රාජ්‍ය සේවකයෙකුගේ වැටුප වගේ දෙගුණයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම පසුගිය කාල පරිච්ඡේදය තුළ පාඩු ලැබපු ආයුර්වේද සංස්ථාව 2023 වර්ෂයේ මිලියන 195කට වඩා වැඩි ආදායම ලාභයක් එකට එකතු කළා. ඒ සමගින් සේත උදෑසන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබ දායි දවසක්.